කෝච්චි නෑ ඉතින් කරදරයි තමයි ඉතින් මෙහෙම නේද නන්නත්තාර යන්නේ දියන්නේ නැහැ ගොඩක් කියලා බලන් ඉන්න නෑනේ තාම නෑ ඉතින් එනකම් බලන් ඉන්න අපේ අල්ගමට යන්නේ මක්ගොන මක්ගොන මොනකවත් නෑ ඉතින් එහෙම තමයි කියන්න දෙයක් නෑ තාත්තේ නම් හොඳටම බරපතල දැන් පැය භාගයක් විතර නෑ ඇවිල්ලා ඡන්දෙම දෙන්න ඕනේ තව එතකොට තවත් හොඳයි හොඳටම හොඳයි ඡන්දෙම දෙනකොට ඒක හොඳයි සාර්ථක නෑ මොනා කියන්නද ඉතින් අපි මොනා කියන්නද ඉතින් කියන්න දෙයක් නෑ කොච්චර ප්‍රමාදයක්ද හැම කොච්චරම කැඩීලා ප්‍රමාද වෙලා අනේ මන්ද මොනා වෙනවද කියලා තාප්පට එනවයි කියලා කිව්වා දාය අමාත පරක්කද පරක්කු නෑ තාමනේ වෙලාවට එයිනේ කෝච්චි නෑනේ පරක්කුත් දන්න කෝච්චිට ටිකට් දුන්නේ තෝ කියලා වැඩන්නේ දැන් නමයා මාරින් ඉඳන් ඉන්න මෙතන වැඩ වෙලා අනේ බසුත් නැහැ කෝච්චිත් නැහැ මරි කෙලියක් තමයි මේ විරාට පුරාම ස්ට්‍රයික් නේ ඉන්න හන්නේ ඈ කෝච්චි නැහැනේ ඕ කෝච්චි ගෝ අනේ මන් දන්නේ එනවා කියනවා පරක්කුයි කියනවා මොනව කරන්න දැන් මේක මෙහෙම මේක මේ කෝච්චි විතරක් නෙමෙයි දැන් හැම දෙයකටම මේ ජනතාවගෙන් ප්‍රශ්නනේ මොකද ජනතාවෝනේ මේ ඉල්ලන් කන්නේ එතර ජනතාවම ඡන්දේ දීලා මිනිස්සුන්ව පත් කරගෙන ඊට පස්සේ ජනතාවම තමයි දැන් කනවා කියලා කෑ ගහනවා වගේ තත්ත්වයක් කියලා දෙන්නේ. දැන් කෝච්චි විතරක් නෙවෙයි හැමදේම ප්‍රශ්නේ ජනතාවටමනේ. ඉතින් ඡන්දේ දුන්නේ දේශපාලඥයෝ නෙමෙයිනේ. ඈ ඡන්දේ මේ ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ කියන ඒගොල්ලෝ නිකන් තනියම කියන නෑනේ. ඒගොල්ලෝ මේ මිනිස්සු පත් කරපු හන්ද තමයි ගියේ. ඒතර මිනිස්සු පත් කරලා ගියන්ද දැන් මිනිස්සුන්ට දැන්වත් මේ තනකොළ කන ගතියෙන් විදිලා බත් කන ගතියට එන්න පුළුවන් තත්ත්වයක් තිබ්බනම් ගොඩක් වටනවා. ඔව් ඉතින් අනිවාර්යෙන් දැන් කනවා කනවා කියලා කෑ ගහන එක දැන් කියන්නේ දැන් කනවා කනවා දැන්වත් පොඩ්ඩක් මුංගේ ඇස් ඇරලා මේක ගෝත්‍රික වෙන රටක්නේ ශ්‍රී ලංකාව කියන ගෝත්‍රික රාජ්‍යයක්. ඒතර මේ ගෝත්‍රික භාවය මිදිලා දැන්වත් මේ ඔළුව පාවිච්චි කරලා මේ දැන් මැරේ දැන් වයසක මිනිස්සු ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ කොහොමද හිටන්ද මැරලා යයි ඒක වෙනම දෙයක්. එතකොට මේ දැන් අනාගත පරපුර ගෙනවා තමන්ගේ දරුවෝ ගෙනවත් හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නවා නම් රටට ගොඩක් වටනවා. Gracias.